පංචස් කියවන්නේ ඒ පූල් එකේ ගහලා තියෙන අකුරු කියන්නේ පංචස්නේ ඒ පංචර එක කියවන්නේ මෙයා මෙතන මේක ඇතුලේ දැන් මේ තියෙන්නේ අපි සිංහල ඩයි කේස් එක මේ තියෙන්නේ ටැමිල් එක ඒක ලක් කරලා ගත්තොත් මේ සිංහල අකුරු පේනවා එනේ දැන් අපි මේකට එන කාලේ මේව සේෆ් වල තිබුණා ඒ කියන්නේ ඒ තරම් මිලක් මේක අපි වැඩි වුණාම සේම් පොඩි දාලා ලොක් කරලා තමයි යන්නේ. මම මේවා. මොකද? අවුට්පුට් එක. ඒ කියන්නේ දැන් කම්පියුටරේ print out එකක් ගන්නවා වෙනුවට තමයි මේක සිද්ධ වෙන්නේ. මම කිව්වනේ මුලින්ම මේක මේ type setting කරන්න ආපු යන්ත්‍රයක් කියලා. මේක manual එකේවත් නැහැ. මේ graphic කරන්න පුළුවන් කියලා දැන්. මේක දැන් ඒ British manual එකේවත් නැහැ. නමුත් අපි මේක graphic එකක් බවට පත් කරා. අපි මේ ලාංකික අපේ අපිත් එක්ක වැඩ කරපු සහෝදරයෙක් ඔබ උඩතර පෙන්නන්න print එක පෙන්නන්න මෙයාට. එතකොට මේකේ මේක සිද්ධ වෙන්නේ මේක මේ ඉංග්‍රීසි DS කියන අකුරු දෙක යොදාගෙන DS යන නැග මහත්තයාගේ පිළිරුවක් අපි graphic එකක් කරලා තිනවා මේකේ අකුරු තියෙන්නේ DS දැන් මෙතෙන්දි මේ shaded එකක් හැදෙන්න කියලා තියෙන්නේ මේ කළුවට වදින්නේ black අකුරු black letters අපි දැන් computer එක පාවිච්චි කරන black letters තමයි මේක පාවිච්චි කරලා තින්නේ අනිත් ඒවා මේ light අකුරු ඉතින් මේකේ මේ වගේ දෙයක් ගන්න මේකෙන් අපි යමක් වැඩක් කරලා වැඩේ මුද්‍රණය කරන්න කලින් අපි ඒක reading එකට යවනවා කියවන්නේ යවනවා මේකේ අඩුපාඩු තියෙනවාද කියලා. ඉතින් ඒ රීඩින් එකට යවන්න කොපියක් හැටියට තමයි මේක මේ අපි මේක මේ වගේ print out එකක් භාවිතා කරන්නේ.